టికిరి టికిరిలియా మత కరగేన రెద్దై హట్టే అందపు కెలి పెంచియే కెక్క తుంద స్పన్సియే బియర్రక గాల అరె దెకమ ఉడదాపు దెకమ సియై ఎకగ్న మిలియ పల్లెక కాల పుల్ జోలియక్ గన్నవా మే దరు పెటౌ టిక హెబై బీ రోహనగే అపల్ కాపు దరు పెటౌ టిక పోర్ట్ సిటీ ఎనగం బలాగిన ఇన్న వరకియా టిక గంద ग्रामीय जनता संवर्धन आरंभ कर मार्ग टे बलाक ग्रामीय पारवाल मल्टे बलाकिन इन मिलियन हमक पुनर्जननीय बल शक्ति गमट इनक बलाकिन इन पारंपरिक गृह निर्माण करवन मिलियन दाहन गंबलागिन इन्वा समट पानी जलय मिलियन पालस दाह गमट गंबलागिन इन्वा मेन्न मे विद्यर तमा अतर अटरात मुन दीला तियेन्ने मम अभियोग करनवा मेकी नार्थक विशेषज्ञ एक्केनेक्वत हरियागारो पहदिलो मे वेड पिलिल होंद नेतिनां मोने पल हराद नेरत गोडन गन्न पुलुवां मोन क्रम वेदी हराद गोडन गन्न पुलुवां कियला मे विशेषज्ञ एक्केनेक्वत किव्वे ने अपि बलागिन हिटिया डैं किव्वा කවුද හර්ෂද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න දැම්මගේ බස්සපු එකක් ගැන කිව්වා නග්ගන්න අපිට දෙන්නේ කිව්වා කොහොම නැග්ගිල්ලද හර්ෂන මහත්තයෝ නග්ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ 2015 5.1 නග්ගපු ආර්ථික වේගය ඔබ තුමාලා 2016 බස්සන 4.46 ට 2017 3.5 8ට 2018 3.2 7ට 2019 2.26 ට අෆ්ගනිස්තානයට පමණක් දෙවෙනි වෙන්න බස්සපු බැසිල් හර්ස මහත්තයෝ කියලා දෙන්නකෝ අපිට නග්ගන එක අපි කරගන්නම් ඔබතුමා කියනෝනේ නග්ගන හැටි ඔබතුමාගෙන් අහගන්න කියලා එදා ඉරාන් කිව්වා නග්ගන හැටි යාලගෙන් අහගන්න කියලා නග්ගන හැටි අපි ඔබලගෙන් අහගන්න ඕනේ අපි නග්ග ගන්නම් හැබැයි මේ 5.1 ඉඳලා 2019 වෙනකොට 2.26ට බස්සපු විදිය කියන්නකෝ හර්ෂන මහත්තයෝ අපිට ජාතික රූපවාහිනී පැය තුනක් අපි අරගෙන දෙන්නම් බස්සපු බැස්සිල් අපිට කියලා දෙන්නකෝ ඒක කියා ගන්න බැරි වුණා දැන් ලැජ්ජ නැතුව අහනවා ඇවිල්ලා දැන් පොල් ගෙඩිය පෙන්වලා අහනවා දැන් පොල් කීයද දැන් සැපද ලුණු කෑවද අලෙහෙම තියනවද කියලා අහනවා හැබැයි මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම අහන්න අයිතියක් තිබුණා මයි යුද්ධ 30 වසරේ යුද්ධය නිමා කරලා යුද කිනිදල් මැද තිබුණු මේ රට සාමයේ සීලෙන් මතරගෙන ආපු ආදරණීය අප්පච්චි එක පැත්තකින් වරායවල් ගුවන්තොට පොළවල් හදලා එක පැත්තකින් අධිවේගී මාර්ග හදලා අටු කොටු දාන්න වරින් පුරවලා මත්තල වීගබඩාවක් බවට තමුන්නාසලට පත් කරන්න පුළුවන් විදියට දාන්න වරින් පුරවලා එළවලු ටිකෙන් ස්වයං පෝෂිත කරලා පළතුරු වලින් ස්වයං පෝෂිත කරලා මේ රට ඩොලර් මිලියන 8200ක සංචිතයකට ගෙනල්ලා ඒක බුද්ධල ආදායම 3821කට ගෙනල්ලා රට ස්වයං පෝෂිත කරලා දුන්නට පස්සේ නැවත යුද්ධයක් ඇති කරලා මෙරට ආර්ථිකය වට්ටලා කොහොමද ආර්ථිකය වැට්ටුවේ 2015 රුපියල් බිලියන 7000ක තිබුණු ණය බර්තාවය 2019 බිලියන 13යි බිලියන 13031කට නැග්ගුවා එදා ඩොලර් බිලියන 8200 තිබුණු රට ඩොලර් බිලියන 7500ට බැස්සුවා ඩොලර් 3821 තිබුණු ඒක බුද්ධලා ආදායම 3852 විතරයි යමපාලන ආණ්ඩුවේ තවුන්නාසලාට ගේන්න පුළුවන්කම ලැබුණේ අන්න ඒක බලාගෙන හිටපු මහින්ද රාජපක්ෂ දැය ආදරණීය අපච්චිට අයිතියක් තිබුණා එදා යමපාලුවන්ගෙන් අහන්න දැන් සපද කියලා දැන් පොල් කීයද අල කීයද කියලා අහන්න එදා මහින්ද රාජපක්ෂ අපච්චිට අයිතිය තිබුණා දැන් ඔබලට අපච්චියක් දැන් ඔබලට එහෙම අයිතියක් තියෙනවද රට කාලා සූප්පු කරලා ඇටෙත් කපලා ලුණු දාලා අවුවේ වේලලා දුන්නේ අපිට ලුණු දාලා අවුවේ වේලලා අපිට දුන්නේ සූප්පු කරලා එහෙම දීපු රට දැන් ලැජ්ජ නැතුව අපෙන් නැවත අහනවා දැන් සැපද පොල් කීයද අල තියෙනවද ලුණු කිව්වා කිය සැපරටක්ද මහත්තයෝ අපිට දුන්නේ ඊයේ රෝහිණී කවිරත්න ලැජ්ජ නැතුව අහනවා පොලේ ගියාද වම්බටු කීයද ගහල කීයද පලා කීයද කියලා අපෙන් අහනවා මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා වම්බටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද වම්බටු ගහල පලා ගත්තද කියලා කෝහිණී කවිරත්න අහනවා ගින් ආණ්ඩ සජිත් මහත්තයාගේ නෝනගෙන් ඔක අපෙන් අහන්නේ
දැන් ජේවීපී එක කාල ගන්න ජනතා විමුක්ති පෙරමුණ ගමෙන් පටන් ගන්න කියලා කතා කරනවා මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි කරුවන්තිතුමනි කාලය අවසන් වෙලා තියෙනවා මට අන්තිම විනාඩි දෙන්නේ මේ මේකත් කියලා දාන්න මේ ජේවීපී හැටි කරේ මුන් කනවරට ගමෙන් පටන් ගන්න බම්බුව තමයි ගමෙන් පටන් ගන්නෙ ගමෙන් ගමෙන් මොකද්ද පටන් ගන්නෙ මම අද ඔගලොත් එක්ක කතා කරන්නේ බීම නවත්තන්න ඕනි අයට මත් වතුර බොන එක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් දැන් බීම නවත්තන්න ඕනි අයට බීම නවත්තන්නේ කොහොමද කියන එක ගැන තමයි මම කතා කරන්නේ. හැබැයි මෙතන මේ උපදේශන සේවා සපයනකොට එහෙම නැත්නම් මගේ මේ පණිවිඩය අහනකොට බීම බොන කෙනාටත් මත් වතුර බොන කෙනාටත් බීම නවත්තන්න ඕනි කමක් තියෙන්න ඕනි. සමහර වෙලාවට මේ ඕනෙකම තියෙන්නේ තමන්ගේ පවුලේ අයට. ඉතින් පවුලේ අයට විතරක් වොමනාව තිබිලා බෑ. හැබැයි ඒ වුණත් නවත්තන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ටිකක් වෙහෙස කරයි. මම එතකොට දෙගොල්ලොන්ගෙන් අහනවා ඔගලන්ට මේක නවත්තන්න ඕනේද ඇත්තටම. එහෙම නැත්නම් ඔයාටත් මේක නවත්තන්න ඕනේද ඇත්තටම කියලා.